මේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදාට නේද අලුත් ජනාධිපති කෙනෙක් අපේ රටේ පත්වීමට නියමිතව තිබෙනවා. ඉන්න කෙනා නම් කොහොමවත් ඉන්නේ නැහැ. ඒක පැහැදිලිද? නේද? දැන් අපිට ඇවිල්ලා තියෙනවා අලුත් ජනාධිපතිවරයෙක් තෝරාගන්න. ඉතින් අපි තමුන්වහන්සේලා හම්බ වෙන්න ආවේ මෙන්න මේ ජනාධිපති වර්ණෙදී ජාතික ජන බල වේගය ජයග්‍රහණය කරන්න කියලා ඉල්ලන්නේ. දැන් මම දන්නවා මෙතන මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ වැඩ කරපු බොහෝ පිරිසක් මේ ගම්වල ඉන්නවා. හැබැයි මේ ජනාධිපති ඡන්දේ තීරෙන්නේ මුස්ලිම් කොංග්‍රසයේ නායකයෙක් පාර්ලිමේන්තුවට තෝරන්න නෙවෙයි. නේද? මුස්ලිම් කොංග්‍රසයෙන් කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න නෙවෙයි. මේ සැරේ තියෙන්නේ මොකද්ද? රටට ජනාධිපති වර්ණයක් තියෙනවා. රටට නායකත්ව සපයන කෙනෙක් තෝරගන්න. එනිසා අපි තමුන්නාන්සලගෙන් ඉල්ලනවා මහචන්දේ ආපුවාම තමුන්නාන්සලගේ නායකයෙක් අවශ්‍ය කියලා අපේක්ෂා කරනවා නම් එහෙම ඡන්දෙ දෙන්න. හැබැයි ජනාධිපති ඡන්දෙදී ජාතික ජන බල වේගයේ ජයග්‍රහණය කරන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් ගොඩක් දේශපාලන කතා පණිවිඩ අවශ්‍යත් නැහැ. ගොඩක් ඒවා මේ දවස්වල සිද්ධ වෙන සිදුවීම් ටික බැලුවත් හොඳටම ඇති තෝරා ගන්න ඕන කවුද කියලා තීරුම් ගන්න. දැන් බලන්න මේ ගම්පහ දිස්ත්‍රික්කේ නේද? ගම්පහ දිස්ත්‍රික්කේ පොහොට්ටුවේ වැඩිම මනාප ගත්තේ කවුද? නාලක ගොඩේව. දැන් මේ පොහොට්ටුවේ නාලක ගොඩේව දැන් කොහෙද ඉන්නේ? සජපි ජාතිවාදී අවශ්‍යපු අර කොවිඩ් වසංගත වෙලාවේදී ලෝකේ හැම තැනම භූමි දානය කරනකොට ලංකාව විතරක් ආදාහනය කරන්න කියලා තීරණය කරපු ආණ්ඩුව නියෝජනය කරපු ඒ ආණ්ඩුවේ ඒ මුස්ලිම් ජනතාව පීඩාවට පත් කරනකොට ඒ සඳහා අත ඔසවපු ඒක ආරක්ෂා කරන්න මත හදපු නාලක්ගොඩේව කොහෙද? සජිත් එක්ක. දැන් පොහොට්ටුවේ දෙවනියා කවුද? මතක නැති වෙන්න බෑ හොඳේ. පොහොට්ටුවේ දෙවනියා කවුද? ප්‍රසන්න රණතුංග. එයා කාත් එකද? එයා රනිල් එක්ක. පොහොට්ටුවේ සභාපති කවුද? ජී.එල්. පීරිස්. පොහොට්ටුවේ සභාපති සජිත් එක්ක. සජිත්ගේ සභාපති කවුද? පොන්සේකා. දැන් මොකද වෙලා තියෙන්නේ? සජපේ සභාපති එළියේ, පොහොට්ටුවේ සභාපති ඇතුළේ. ඇති නැද්ද මේ දේශපාලනේ? නතර කරන්න ඕනේ නැද්ද? එහෙට මෙහෙට පණින නේද ඡන්දේ කාලේ තමන්ගේ වරදාන වලට, සල්ලි වලට, අමාත්‍ය ධූර වලට එහෙට මෙහෙට පණින දේශපාලන කද අපේ රටේ තිබෙනවා. පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරය අද තුනට කැඩිලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ ජාතිවාදයේ විස වපුරපු, ජාතිවාදයේ පෝෂණය කරපු පොහොට්ටුව අද තුනට කැඩිලා. ඔයගලන්ට මතකයි 2009 යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් තිබුණා. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදයි කියලා. හැබැයි කවදාවත් මතක තියාගන්න මේ පක්ෂ සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ ඔය ආණ්ඩු කරපු කට්ටිය. ඒගොල්ලන්ට හැමදාම වුණ මොකද්ද? ගැටුම් තියෙන රටක්, යුද්ධ තියෙන රටක්, එකිනෙක අතර වෛරයෙන් තියෙන රටක්. දැන් බලන්නකෝ පහුගිය කාලේ ආණ්ඩු වැඩි මොකෙන්ද රටේ දූෂණ වංචා නතර කරා කියලාද චන්ද්‍රිකාට 99 ඡන්දෙ දෙන්නේ? රට හැදුවා කියලාද ඡන්දෙ දෙන්නේ? නෑ. නගර සභා පිට්ටනිය පුපුරපු අන්තිම බෝම්බේ යුද්ධේ 2005 මහින්ද රාජපක්ෂ තෝරගන්නේ රනිල් වික්‍රමසිංහ ගිවිසුමක් කියනවා. මහින්ද යුද්ධයක් කියනවා.
එනම් මහින්ද තෝරාගන්නේ මොකක් නිසාද? යුද්ධයේ 2010 දී මහින්ද අපේක්ෂකයෙක් වෙනවා, පොන්සේකත් අපේක්ෂකයෙක් වෙනවා. පොන්සේක අපේක්ෂකයෙක් වෙන්නේ මොකක් නිසාද? යුද්ධය අවසන් කරපු හමුදාපතිවරයා. හැබැයි ඡන්දෙ දිනන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා. එහෙනම් 2010 තීරණාත්මක එක මොකද්ද? යුද්ධය. දැසේ 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ මේගොල්ලන්ට රටට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ආර්ථිකය හදනවා, වංචා දූෂණ නතර කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය හදනවා, ජාතික සමගිය කියලා සටන් පාට දැන් ඒගොල්ලන්ට කවදාවත්. ආයෙ මොකද පටන් ගත්තේ? 2015 ඉඳන් පටන් ගත්තා නැවත ගැටුමක්. ඒ වෙලාවේ වින්දිතය අනෙක් පාර්ශ්ව බවට පත් කරගත්ත කවුද? මුස්ලිම් ජනතාව. 2010 වෙනකන් උතුර දෙමළ අය. 2010න් පස්සේ ක්‍රමානුකූලව ගොඩනගන්න පටන් ගත්තා මුස්ලිම් විරෝධය. ඔගලන්න මතක ඇති, දිගනට පහර දීම් සිද්ධ වෙන්නේ යුද්ධ කාලෙ නෙවෙයි, යුද්ධෙන් පස්සේ. අලුත්කමට පහර දීම් සිද්ධ වෙන්නේ යුද්ධ කාලෙ නෙවෙයි, යුද්ධෙන් පස්සේ. විවිධ ජාතිවාදී සංවිධාන හැදුනේ මුස්ලිම් ජනතාවට විරුද්ධව යුද්ධ කාලෙ නෙවෙයි, යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ මොකද්ද? උතුරේ යුද්ධය අවසන් වුණාට පස්සේ නැවත ගැටුමක් ඒගොල්ලන්ට ඕන වුණා. හරිද? ඒ ගැටුම හදපු මට මතකයි, මහරගම මෙහෙම විශාල විරෝධයක් තිබුණා. ඒ විරෝධයේ වේදිකාව හිටිය කවුද? තිලංග සුමතිපාල. අද මම දැක්ක ඒ තුලංග සුමතිපාල සජිත් ප්‍රේමදාසත් එක්ක කරට අත දාගෙන. මොකද්ද මේ? කොහොමද මෙහෙම වෙන්නේ? 2015 නැවත පටන් ගත්තා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන. වඳ කොත්තු තියනවා කිව්වා, වඳ ඇඳුම් තියනවා කිව්වා. ලෝකේ මෙච්චර විද්‍යාව දිනුනලා තියෙන ලෝකෙක, ලෝකේ කොහෙවත් තාම හොයාගෙන නැහැ ඇඳුම් හැන්දාම වඳ වෙනවා කියලා. හැබැයි ඇඳුම් හැන්දාම වඳ වෙනවා කියලා හොයාගත්ත කවුද? පොට්ටුව. මතක තියාගන්න, ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ නේද? ලෝකේ ගොඩක් තැන්වල ඉතින් කොත්තු නැහැ, කොත්තු කාපම වඳ වෙනවා කියලා. හැබැයි නේද, අම්පාර පැත්තේ කොත්තු කාපම වඳ වෙනවා කියලා හොයාගත්ත කවුද? පොහොට්ටුව. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. අදත් ඒකේ සැකයට තුඩු දෙන ගොඩක් කරුණු කිදිනවා, ඔගොල්ලෝ කවුරුත් දන්නවා. එතකොට සාපි දොස්තර මහත්තයා කියනකොට තමන් ඒකට සම්බන්ධ නැහැ කියලා. හැබැයි මොකද කරේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සානි අබේසේකර වගේ මහතුරු පරීක්ෂණය කරලා කිව්ව මොකද්ද? මේවට එහෙම වඳ සැත්තම් කුරුණෑගල ඉස්පිරිතාලේ වෙලා නැහැ කියලා. ඊට පස්සේ කියන්න පටන් ගත්ත කවුද? සානි අබේසේකරත් නේද හම්බෙක් කිව්වා. මතක තියාගන්න. එහෙමයි මේ මතය හැදුවේ. ඒව හැදුවේ කවුද? මුළු මනින්ම 2010න් පස්සේ මුස්ලිම් ජනතාවට එරෙහිව මතය ගොඩ නැගුවේ පොට්ටුව. මොකද කියන්නේ? පොට්ටු දේශපාලන කඳවුර නෙවෙයිද? ඒකේ ප්‍රතිඵලයක් ඇටද මොකද වෙන්නේ? 2019 ගෝඨාභය ජනාධිපති වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසේ 21 වෙනිදා 2019. අප්‍රේල් මාසේ 25 වෙනිදා ගෝඨාභය කියන මොකද්ද? මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා මුස්ලිම් අන්තවාදේ පරාද කරනවා. හැබැයි 2011 එහෙම කියන්න කතාවක් තිබෙන්නේ, 2012 එහෙම කියන්න කතාවක් තිබෙන්නේ, 2015 මහින්ද කියන්න ආවේ නැහැ එහෙම එකක්. හැබැයි 2019 වෙනකොට කියන්න පටන් ගත්ත මොකද්ද? ගෝඨාභයට ඡන්ද දෙන්න මුස්ලිම් අන්තවාදේ පරාද කරන්න. කිව්වේ නැද්ද? කිව්වේ නැද්ද? කොච්චරද කියනවනම් සාමාන්‍යයෙන් ඕනෑම ලැයිස්තුවක කළුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් අපේක්ෂකයෙක් ඉන්නවා පොට්ටුවෙන් හිටියේ නැහැ. සාමාන්‍ය කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පාර්ලිමේන්තු ඡන්දකදී මුස්ලිම් අපේක්ෂකයෙක් ඉන්නවා, හැබැයි පොට්ටුවෙන් හිටියේ නැහැ. පාර්ලිමේන්තු ඡන්දෙදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඕනෑම ලැයිස්තුවක මුස්ලිම් අපේක්ෂකයෙක් ඉන්නවා පොට්ටුවේ තිබ්බේ නැහැ. මතකද? නේද? පොට්ටුව ඔය වන්නියෙක් කෙනෙක් කරනකොට අනිත් හැම පළාතින්ම
මුස්ලිම් ජනතාව ආවේ නැහැ, මුස්ලිම් යුතුය ආවේ නැහැ. ඒ කියන්නේ මුළුමනින්ම ජාතිවාදය මත ගොඩනැගුණු එකක්. ඉත පොහොට්ටුව තමගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම බවට පත් කරගත්තේ මොකද්ද? ජාතිවාදී. මතකද යන්න? දැන් අන්නේ පොහොට්ටුව මොකද වෙලා තියෙන්නේ? කෑලි තුනකට කැඩිලා තියෙනවා. ජාතිවාදී පෝෂණය කරපු, ජාතිවාදී ආරක්ෂා කරපු, ජාතිවාදී ඉදිරියට ගෙනිච්ච පොහොට්ටුව අද කෑලි තුනකට කැඩිලා. ඒකෙන් එක කෑල්ලක් ආගවද? රනිල් වික්‍රමසිංහ ගාව. අනිත් කෑල්ලක් ආගවද? නාමල් රාජපක්ෂ ගාව. අනිත් කෑල්ලක් ආගවද? සජිත් ප්‍රේමදාස ගාව. දැන් මම තමුන්වහන්සේලාගෙන් අහන්නේ මේ ජාතිවාදී වපුරලා අපේ රටේ ගැටුම් නිර්මාණය කරලා අපේ සහෝදරයා මට කතාවට ආරාධනා කරනට කිව්වා අපට නිදාසයේ ආගම ඇදහිමේ අයිතිය තහවුරු කරලා දෙන්න. අයිතිය නැති කරන බයක් ඇති කරේ කවුද? පොහට්ටුව. එමු නෙවෙයි. ආගම් ඇදහිම් පිළිබඳ බියක් ඇති කරේ කවුද? පොහට්ටුව. තමන්ගේ සංස්කෘතියට අනුව ඇඳුමක් ඇඳගෙන පාර යන බයක් ඇති කරේ කවුද? පොහට්ටුව. කොවිඩ් වසංගත වේලාවේදී තමන්ගේ ආගමට අනුව නේද? තමන්ගේ ආගමට අනුව භූමි දානය කිරීම වළක්වලා ආදානය කරන්න කියලා ලෝකේ විද්‍යාවේ කොතරම්වත් හොයාගත්තේ නැති කරුණු ගැනලා කිව්වේ කවුද? පොහට්ටුව. එවලා ඕගලන්ට මතක ඇති ඒ පිළිබඳ සෞඛ්‍ය විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කරලා රූපවාහිනියට ගිහලා කවුද? විශේෂත්ව වෛද්‍ය නිහාල් අබේසිංහ. මතකද? එතුමා රූපවාහිනී සාකච්ඡාවලදී නේ මුනි සෞද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා විද්‍යාත්මක මෙහෙම දෙයක් වෙන්න බෑ කියලා. හැබැයි මොකද වුනේ? ඒගොල්ල විද්‍යාත්මක එහෙම දේවල් වෙන්න තියනවා කිව්වා. හැබැයි නිහාල් අබේසිංහ කියන්නේ කවුද? අපේ ජාතික ජනබලවේගයේ පක්ෂි ලේකම්වරයා. අපි එදා ජාතිවාදයට විරුද්ධව පෙනීහිටපු අය. හැබැයි පොහට්ටුව මුළුමනින්ම ජාතිවාදයේ වැළඳගත්තු අය. දැන් ඕගොල්ලෝ හිතනවද? ඒකෙන් කෑලි කෑලි අරගෙන පක්ෂ හදලා ඡන්ද දිනන්න මේ රට ඉඩ දෙන්න ඕනද? දෙන්න ඕනද මෙහෙම එකක්? ඔය ගොඩක් අය සජිත් ප්‍රේමදාස ගාවට යන්න කලින් අපේ දොරට තට්ටු කරා. කියන්න එපේ. අපි මොකද කරේ? දොරට තට්ටු කරපුවාම ආයිබෝවන් කිව්වා දොර යන්න කියලා. මොකද කිව්වේ? ඔයගලගේ පැටිකිරි ඉතිහාසය ඒ තරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ ජාතිවාදී වපුරන මතවාදී කඳවුර නියෝජනය කරපු අය. මේ රටේ වංචා දූෂණ සිද්ධ වෙනකොට ඒව ආරක්ෂා කරපු අය. වංචා දූෂණ වලට හවුල් වුණු අය. අද ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම් පිළිබඳව විශාල චෝදනාවක් තියෙන තිලංග සුමතිපාලලාට. ඒ අය නේද මුහුදේ නැවක් ගිනි ගත්තා. අදාළ පරිදි වන්දි ගන්න බැරි වෙන විදියට නේද යටිමඩි ගැහුව අය. නාලක ගොඩේ හේවලා අපි කිව්වා මොකද්ද? දොරට තට්ටු කරපු ස්තුති ආයිබෝවන්, ඇතුළට නම් ගන්න බෑ කියලා. එහෙම දේශපාලනක් ඕනේ නැද්ද අපේ රටට? ඕනේ නැද්ද? එහෙට මෙහෙට පණින එහෙමෙන් එකතු කරගෙන දේශපාලනය අපේ රටේ නතර කරන්න ඕන කවදා හරි? ඕනේ නැද්ද? නතර කරන්න පුළුවන්කම තිබෙන්නේ පණින අය බදා ගන්නති ව්‍යාපාරයකට විතරයි. හරිද? මේ රට මේ ව්‍යසනයට පත් කරන්න මේ දේශපාලනේ එහෙට මෙහෙට පණින එක අපේ රටේ ව්‍යසනයක් නෙවෙයිද? මතකද අර 2018 රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් අයින් කරලා මහින්ද රාජපක්ෂ අගමැතිකමට පත් කරපු වෙලාවේ එහෙට පණිනව මන්ත්‍රීවරු මෙහෙට පණිනව. අද ටීවී එකේ ප්‍රධාන ප්‍රවෘත්ති මොනවද? මෙයා කොයි පැත්තේද? අරයා කොයි පැත්තේද කියලා අහන්නද? අපිට වැඩක් තියෙනවද? රටට වැඩක් තියෙනවද? හැබැයි ප්‍රධාන ප්‍රවෘත්ති එහෙට මෙහෙට පණින එක. මට මතකයි ඔය 2018 අර වසන්ත සේනානායක කෙනෙක් හිටියා. මතකද? නේද? දවල්ට එක පැත්තක, රෑට තව පැත්තක, උදේට තව පැත්තක. මම හිතුවා කවදා හරි පාර්ලිමේන්තුවේ ඒ පැත්තට මේ පැත්තට පැනලා හැප්පිලා තමයි මොකක් හරි වෙන්නේ කියලා. එහෙම අය GLP රිස්ලා එහෙම අය. ඒගොල්ල බදාගෙන මේ දේශපාලනේ කරන්න හදන්නේ.
අද අපේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඉන්න පහළ හිටපු පොදු පොහොට්ටු සමාජිකය, පහළ හිටපු UMP සමාජිකය, පහළ ඉන්න මුස්ලිම් කොංග්‍රස් සමාජිකයා අන්න ජනතාව එකතු වෙච්ච ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය එහෙට මෙහෙට පණින නේද ගෙම්බන් එකතු වෙච්ච කට්ටිය තමයි ඒගොල්ලෝ. හැබැයි අපි එක සාතිකයක් දෙන්නම්. මේ තමයි ඒගොල්ලන්ගේ පණින අන්තිම අවස්ථාව. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නීති සම්පාදනය කරනවා පැන්නොත් ගෙදර. ඕනද එහෙම නීතිය? ඕනද? මොකද මේ රටේ මේ දේශපාලන විකෘති වුණේ ඕක නිසා. එහෙට මෙහෙට පණින නිසා. ආණ්ඩු ගන්නවා ඕනතරම් ජනතා විරෝධී වැඩ කරනවා. ඇයි විපක්ෂ මන්ත්‍රීවරු බා ගන්නවා? මේක තමයි අපේ රටේ ප්‍රධාන ව්‍යසනය. දේශපාලන කඩාවැටෙන්න අන්න ඔය පණින ඔක්කොටම අපි කියන්නේ ඕගොල්ලෝ එහෙට මෙහෙට පණින අන්තිම අවස්ථාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පණින එක නතර කරන නීති සම්පාදනය. මෙහෙම නීතියක් 19 වෙනි සංශෝධනයේ තිබ්බා. පැන්නොත් മന്ത്രി දෝරේ අවසන් කියලා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අපි ඒක දැම්මා. මතක තියාගන්න. 2015 පාර්ලිමේන්තු ඉදිරිපත් කරේ 19 වෙනි සංශෝධන විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කරපු කෙටුම්පතේ තිබ්බා පැන්නොත් മന്ത്രിකම අහෝසි කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ කාර්යක සභාව අවස්ථාවේදී එකට සංශෝධන ගේන්න පුළුවන්. විජේදාස මොකද කරේ? වගන්ති ඉදිරිපත් කරා පැන්නොත් മന്ത്രി දුරේ අහෝසි කියලා. හරිද? අපි දාපු වගන් දිනේෂ් කුණුවර්ධන නැගිටලා කිව්වා ඒක අයින් කරන්න බැරිද කියලා ඇහුවා. විජේදාස රාජපක්ෂ හා කියලා පෑනෙන් කපලා දැම්මා. ඇයි ඒ වගන්ති තිබ්බනම් විජේදාසගේ മന്ത്രി දුර දැන් 7-8 වතාවක් අහුසු වෙලා. දුර දිග බලලා ගන්න තීන්දුව ඒවනම් නැද්ද? ඉතින් නතර කරන්න ඕනද මම ඕගලන්ගෙන් අහන්නේ? නතර කරන්න ඕන. අන්නේ වෙනස අපේ රටේ දේශපාලනයට ඕන එක ජාතික ජන බලවේගය කරන්න. ඒක විතරක් ඇද්ද රට හදන්න? නෑ. අපේ රටේ මේ මහජනයාගේ ධනේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන එක නතර කරන්න ඕනේ නැද්ද? කාටද පුළුවන්? මතක තියාගන්න. හොරකම් නතර කර හැකි වන්නේ මේක හැමදාම කියනවා. හොරුන්ට දඬුවම් දිය හැකි වන්නේ හොරකම් නොකරන පුද්ගලයන් ඉන්න ව්‍යාපාරයකට විතරයි. එවනි. දැන් රනිල් වික්‍රමසිංහට පුළුවන් ද හොරකම් නතර කරන්න? රනිල් වික්‍රමසිංහ හොරකම් නතර කරනවා නම් ඉස්සරලම රනිල් වික්‍රමසිංහ බාර වෙන්න ඕනේ. අත් දෙක උස්සගෙන. නැත්ද? සජිත් ප්‍රේමදාසට පුළුවන් ද මහජනගේ ධනේ නාස්ති කරන්න? නාස්ති කරන එක නතර කරන්න? මංගාවතුල ඩලස්සලහ පිරිමුකෝ මං එනකොට ආවේ. 2019 දලසලහ පිරිමු කියනවා මහා බැංකු වංචාවට හා සමාන මුදලක් සංස්කෘතික අරමුදලෙන් සජිත් ප්‍රේමදාස නැති බංගස්ථාන කරනවා. 19 දැන් කරට අත දාගෙන. ඒගලන්ට පුළුවන් නාස්ති නතර කරන්න? ඒගලන්ට බෑ නාස්ති නතර කරන්න. ගොඩේව ළඟ තියාගෙන හොරකම් නතර කරන්න පුළුවන්ද? කිරියල්ල ළඟ තියාගෙන හොරකම් නතර කරන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න. හරිද? ඒ නිසා අපේ රට ආදන්න හොරකම් නතර කරන්න ඕනද? හොරකම් කරපු අයට නීති හමුවට පමුණවන්න ඕනද? අන්න ඒ වැඩේ කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුව. වෙන කවුරුවත් ඔක් කරන්න මතක තියාගන්න. කාටවත් කරන්න බෑ. කරන්න බැරි ඇයි? ඒගොල්ලෝ හොරකම් කරපු අය. ඒ විතරද? හොරකම් කරන්න බලාගෙන ඉන අය. එන්නේ මේ වැඩේට. ඒ වැඩේට නෝ ඉඳහිට පාරට තාරට හිකුත් දානවා. එන්නේ අර වැඩේට හොඳේ. ගෙදර යන ගම. එන්නේ මොන වැඩේටද? එන්නේ හොරකම් කරන්න. ආණ්ඩේ වාහන පාවිච්චි කරන්න. ආණ්ඩුවට තමගේ ඥාති දාගන්න. එම්බසිස් වල තමගේ දරුවෝ දාගන්න. තමගේ වටේ ඉන්න කොන්ත්‍රාත්කාරයන් නේද අර මරෑටි කට්ටියට සලක ගන්න. ඕකට තමයි එන්නේ. ගෙදර යන ගම පාරට තාර ටිකක් දානවා. ඒකත් ගහන්න හොඳේ. එහෙම නෙවෙයි. නේද? දේශපාලනයක් වඩා වංචාව දූෂණයට තිත තියෙන අන්නේ දේශපාලනය හදන්නේ ඒ ආණ්ඩුව හදන්නේ ජාතික ජන බලවේගය විතරයි. ඕනද මේ ආණ්ඩුව? ඕනද?
එහෙනම් දිනවන්න ඕන ජාතික ජනබල වීම. 2 3 අපේ රට හදන්න නීතිය කාට සමාන රටක් අවශ්‍යයි? අපේ සාමාන්‍ය නීතියේ මූලධර්මයක් තිබෙනවා. නීතිය ඉදිරියේ හැමෝම සමානයි. නීතිය ඉදිරියේ සෑවම සමානයි. ඒක තමයි නීතියේ මූලධර්මය. නීති ඉදිරිපිට හැම කෙනාම සමානයි. හැබැයි අපේ රටේ නීතිය ඉදිරිපිට හැම දෙනාම සමානද? නෑනේ. නීතිය ඉදිරිපිට හැම කෙනාම සමාන නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නෑ. පුළුවන්ද? බෑ. නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දරන්න විදියක් නෑ. නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් රත්වත්තේ අමාත්‍ය ධුර දරන්න විදියක් නෑ. නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් පේමලා ජයසේකරලා චෝකාමල්ලිලා පාර්ලිමේන්තු නියෝජනය කරන්න විදියක් නෑ. නීති ඉදිරියේ හැම සෙනාකම සමාන නම් ප්‍රසන්න රණවීරලා පාර්ලිමේන්තු ඉන්න විදියක් නෑ. ඉන්න පුළුවන්. දැන් ඕකලෝ දකින්නේ නැති පෞගිය දමී ඔක්කොම මේ ව්‍යසනයන් වෙලා මෙච්චර වෙලා තියෙන තාම හැදිලා නැති බව කටුනායකෙක් දකින්න ඇති. සේවකයෙකුට ගහනවා. ගාලා වෙලා කෙනා මොකද්ද? මට කේන්ති ගියා හොම්බඩ දෙකක් යන්න. රට ඇමතිවරු නීතිය ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ. නේද? නීතිය ඉදිරියේ සමාන නම් සජිත් ප්‍රේමදාසගේ නංගි රුපියල් මිලියන ගණනක් හොර සල්ලි අරගෙන ගියා බැංකුවට. එක දවසක් රිමාන්ඩ් වෙන්නේ නේ. ඔයගොල්ලෝ අතේ 1000 කලයක් තිබ්බොත් මාස 3ක්. හැබැයි මිලියන ගණනක් තිබ්බොත් ඒගොල්ලෝ යන්නේ නැහැ. නීතිය ඉදිරියේ සමාන නැහැ. මන්දක මහින්ද රාජපක්ෂ කියනවා අපි ඉතින් හිටපු ජනාධිපතිතුමගේ පුතා දුවනේ, ඒ ඉඳන් ඉතින් බේරාගත්තා කියලා. මොකද ඕනකම තියෙන්නේ? අපේ රටට දේශපාලකයාද, ධනෙ තියෙනවද, බලය තියෙනවද, දුප්පත්ද, පොහොසත්ද, මුස්ලිම්ද, දෙමළද, සිංහලද, බර්ගද, මැලේද? බේදකින් තොරව හැම දෙනාටම නීතිය ඉටු කරන රටක් ඕනා. අන්න ඒක හදන්නේ ජාතික ජනබල විද්‍යාව. අදම අපි මේ රටක් ඕන නැති. අපි දන්නා මේ පොලිසිය මහතුරු විශාල පුහුණුවක් ලබලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය පාඩම් කරලා තියෙනවා. අපරාධ නීති සංග්‍රහය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඔවුන්ට නීතිය ඉටු කිරීම සඳහා විශාල උවමනාවක් තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? දේශපාලන අධිකාරිය ඒක කරන්න දෙන්නේ. පළාතේ OIC මහත්තයා ගන්න මන්ත්‍රීගෙන් ලියුමක් ඕන වගේ වෙලා. එහෙම වෙලා තියෙන්නේ. එහෙම කරන්නේ ජාතික ජනබල විද්‍යාවට. දක්ෂතාවය තියෙනවද? හැකියාව තියෙනවද? නිසි පරිදි නීති වැටි කිරීම කටයුතු කරලා තියෙනවද? අන්නේ හැම පොලිස් නිලධාරි මහත්තයාටම සාධාරණ උසස් වීම ලබා දෙන ආණ්ඩුවක් තමයි ජාතික ජනබල විද්‍යාව. දැන් බලන්නකෝ මේ පොලිස්පතිතුමාගේ ප්‍රශ්නේ දේශබන්ධු මහත්තයාගේ. දැන් දේශබන්ධු මහත්තයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා පොලිස්පති ධූරේ වැඩ කරන්න බෑ කියලා. දැන් ඔහොම දෙපාර්තමේන්තු ගොඩක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්, රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය පොලිස්පති. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා මොකද වෙන්න ඕන? එතුමාගේ වැඩ තහනම් කරන්න කිව්වනම් වැඩ බලන්න ජ්‍යෙෂ්ඨ නිලධාරිය පත් කරන්න. එතන මොකද වෙන්නේ? පොලිසිය දුවනවා. දැන් දේශබන්ධු නැතුව පොලිසිය දුවන්නේ නැද්ද? අපි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. දේශබන්ධු මහත්තයට හදිස්සිය කරදරයක් වුණොත් පොලිසිය ඉවරද එතන? එහෙම වෙන්න බෑ. එදා දේශබන්ධු මහත්තයට අධිකරණ තීන්දුවට හිස නමලා ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙක් නේද, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරලා පොලිසිය දුවන්න පුළුවන්. හැබැයි එතකොට පොලිසිය කරන්නේ මොකද්ද? පොලිසියට තියෙන වැඩ. දේශබන්ධු මහත්තයා හිටියොත් රනිල්ට තියෙන වැඩත් කරලා දෙනවා. ආණ්ඩුවට ඕන වැඩ කරන්න තමයි එයා වුණා. පොලිසියට තියෙන වැඩ කරන්න නම් පොලිසිය ඉන්න මහතුරුන්ට පුළුවන්. එහෙනම් අපි පොලිසිය මහතුරුන්ට නිසි මාරු වීමේ පටිපාටියක්, නිසි උසස් වීමේ පටිපාටියක්, නීති ඉටු කිරීම සඳහා කරන මෙහෙයට සම්මාන දෙන නේද? කරේ තියෙන පටිය, කරේ තියෙන තරුව නේද? පපුවේ තියෙන පදක්කම, අතේ තියෙන පටියට
කෞරව ලැබෙන වෘතියක් වට පොලිස් දෙපාර්මේන්තු පත් කරන ජාතික දැන් බලවයා ඊළඟ අපේ රට හදන්න මොකද වුණා ජාතික සමගිය හදන්න වුණා අපිට කෙනෙක් එකිනෙක හැමදාම යනකොට අකර එකිනෙක කරේ වෛරයෙන් ක්‍රෝධයෙන් ඉඳලා රට ඉස්සරහට යන්න බෑ නිසා මේ රටේ ජාතික සමගිය ඕන හැබැයි මිනිස්සු සමගි නැද්ද මිනිස්සු සමගි ගම්වල ජීවත් වෙන මුස්ලිම් ජනතාව සිංහල ජනතාව එකට ජීවත් වෙනවා ජීවත් වෙන්නේ නැද්ද උතර ජීවත් වෙනවා හැබැයි අපේ රටේ මිනිස්සු නෙවෙයි ජාතිවාදී දේශපාලකයි ජාතිවාදී දේශපාලකයට උනත් තමන්ගේ වමනාව වෙනුවෙන් ඡන්දමල්ල වැඩි කරගන්න ජාතිවාදී වුණා එනිසා අපේ රටේ තියෙන්නේ ජනතාව අතර ජාතිවාදයක් නෙවෙයි අපේ රටේ තියෙන මොකද්ද දේශපාලකයන් විසින් වපුරපු ජාතිවාදය දකුණේ දේශපාලන පක්ෂ සිංහල ජනයාගේ ඡන්ද ගන්න සිංහල ජාතිවාදී වපුරන ඒක දඩමීමා කරගෙන නැගෙනහිරට ගිහිල්ලා නැගෙනහිර නායකයෝ මුස්ලිම් ජාතිවාදී වපුරන උතුරට ගිහිල්ලා උතුරේ ඒ වැඩේ කරනවා නේද දකුණෙන් සිංහල ජාතිවාදී වපුරලා පාර්ලිමේන්තුවට එනවා උතුරෙන් දෙමළ ජාතිවාදී වපුරලා පාර්ලිමේන්තුවට එනවා නැගෙනහිරෙන් මුස්ලිම් ජාතිවාදී වපුරලා පාර්ලිමේන්තුවට එනවා ඇවිල්ලා එකට එකතුලා හොරකම් කරනවා ජනතාව බෙදෙනවා ජනතාව තරහා මරා වෙනවා එනිසා අපේ රටේ තියෙන දේශපාලන ජාතිවාදයක් අපේ රටේ ජාතිවාදයට නොවැටුණු එකම ව්‍යාපාරය ජාතික ජනබල විවාද විතරයි ජාතික ජනබල විවාද විතරයි ජාතිවාද ව්‍යාපාරයක් නෙමෙයි අපි ඉතාමත් අසීරුවට වැටෙන වෙලාවෙ අපි 103ට අඩු වෙනකොට අපි ජාතිවාදයට ගියේ දිගන පහර දෙනකොට අපි දිගනට ගිහිල්ලා ඒ ජනතාවත් එක්ක දුක සැප බෙදාගෙන අපි දිගන ජාතික සමගිය වෙනුවෙන් රැස්වීමක් තිබ්බා මතක තියාගන්න අලුත්කම අපි ඒ ජනතාව ආමන්ත්‍රණය කළ රැස්වීමක් තිබ්බා මට මතක අපි මාතර අපි මිනිස්සු කියලා රැස්වීමක් තිබ්බා අපි හැම වෙලාවම අපිට ඡන්ද තියෙනවද නැද්ද කියන එක මත නෙමෙයි අපි දන්න සමහර විට තමුන් වංශල අපිට ඡන්ද නොදෙන්නේ නැති හැබැයි අපිට ඡන්ද දුන්න කෙනා රකින්න ඡන්ද නොදුන්න කෙනාත් එක්ක තරහ වෙන ව්‍යාපාරයක් නෙවෙයි අපි අපේ තියෙන ජාතික යුතුකම අපිට ඡන්ද දුන්නද නැද්ද කියලා නෙවෙයි අපි බැලුවේ ජාතිවාදී රටට විසිරුරි ජාතිවාදී පරාද කරන්න ඕන කියලා වද කොත්තු වද දොස්තර මහත්තයාගෙන පත්තරවල ලියවිලා පාර්ලිමේන්තු ඉදිරිපත් වෙනකොට මම නැගිටලා කිව්වා මේක වෙන්න බැරි වැඩක් කියලා ඊට පස්සේ මොකද කරේ Facebook වල ඡායාරූප ගියා මුස්ලිම් තොප්පිය දාලා මගේ ඡායාරූපයත් මතකද අපි ඒවට වැටුන්නේ මම තමුන්වාසලෙන් අහනවා සජිත් ප්‍රේමදාස සහ මම දෙන්නම එකට පාර්ලිමේන්තුට මම දරගන්න කැමති. දිගන පහර දෙකට යා කොහෙද? අලුත්කම පහර දෙකට යා කොහෙද? වඳ කොත්තු වඳ දොස්සලාගෙන කතා කරනකොට යා කොහෙද? එයා එදා කවදාවත් ජනතාවගේ ජාතිවාදී ප්‍රශ්න ගැන කතා කරපු කෙනෙක් නෙවෙයි. යා කල්පනා කරා එයාට ඡන්ද නැති වෙයි කියලා කතා කරු. හැබැයි අපි ඡන්ද මත ඒව ගැන හිතලා දේශපාලන කටයුතු කරපු ව්‍යාපාරයක් නෙවෙයි. ජාතිවාදී අපේ රට විසකුරුයි. ජාතිවාදී අපේ රට කඩවට්ටනවා. ජාතිවාදී අපේ රට ඉදිරි ගමන ආපස්සට අරවනවා. එනිසා ජාතිවාදී පරාද කරන්නේ ජාතික ජනබල වේගී ආණ්ඩුවක් විතරයි. අපි ජාතික සමගිය ඇති කරනවා. දැන් හිතන්න සාමාන්‍යයෙන් සැකයක් තියාගන්න එපා. මේ සැරේ ජාතික ජනබල වේගී තියෙනවා. දිනනවා. හැබැයි අපි දිනන්න ඕන කොහොමද? අපි දිනනකොට සිංහල ජනතාව විතරක් විශ්වාස කරලා අපිව දෙනලා මදි අපිට. එහෙම වැඩක් නැහැ. අපි ලොකු වැඩකට එන්නේ. ඒ වැඩේ කරන්න නම් මේ හදලා ආණ්ඩුව සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගත්තු. දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත්තු. මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගත්තු සමගි නේද ඔක්කොම එකතු වෙලා හදන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් කරගන්න ඕනේ. නැත්තම් නේද මේ රෑ වෙලා අවිල්ල තමුන්නාන්සලා මතන්න ඕනේ සිංහල බෞද්ධරයක් කියන තැනකට ගියා නම් නේද අපි දන්නවා අපි කරේ එහෙම මදි අපිට ඕනකම දෙන ඡන්දයක් දිනන්න විතරක් නෙවෙයි අපේ රටේ මෙච්චර කල් ආණ්ඩු හැදුණු අනෙකට විරුද්ධව 2010 දක්වා ඡන්ද හැදුණු ආණ්ඩු හැදුණු උතුරට විරුද්ධව 2019 ආණ්ඩු හැදුණේ
මුස්ලිම් ජනයට විරුද්ධව ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුව කදමු. සිංහල දෙමළ මුස්ලිම් ජනය සියලු දෙනාගේ ආශිර්වාද දෙන ආණ්ඩුව, සියලු දෙනාගේ කැමැත්ත දෙන ආණ්ඩුව, සියලු දෙනා එකතු වෙලා හදන ආණ්ඩුව. අන්න මොකද වෙන්නේ? අපි එකතු වෙලා හදනකොටම ජාතිවාදී ප්‍රශ්නය භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් විසඳලා ඉවරයි. ආණ්ඩුව හදන්නේම එකතු වෙලා. එනිසා මේ ප්‍රශ්නය සමගිය අපිට එතනින් පටන් ගන්න පුළුවන්. අපි එකතු වෙලා ආණ්ඩුව හදමු. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.